දන්න හිතයි දැනෙන හිතයි කියන්නේ දෙකක්. දන්න හිත කියන්නේ ඥානවන්ත හිතක්. නූතන භාෂාවෙන් කියන උගත් හිතක්. විඥානවන්ත හිතක්. දැනෙන හිතක් කියන්නේ විඥානවන්ත හිතක්. විඥානවන්තයන්ට දැනෙනවා. නිවන උනත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ විඥානවන්තයන්ට බවයි. විජිතබ්බෝ විඤ්ඤූහි යන කියමනෙන් කියවෙන්නේ. විඤ්ඤූ කියන්නේ විඥානවන්තයන්ට. ඥානවන්තයන්ට නෙවෙයි. හැබැයි විඥානවන්තයන් වූ පමණින් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. සමහර විට විඥානවන්ත වීම මොහ පාදිකෝ සිද්ධ වෙනත් පුළුවන්. ඒ වගේම ප්‍රඥා පාදකෝ සිද්ධ වෙන්න පුළුවන්. මොහය පදනම් කරගෙන තමා රාග දෝෂ පහළ වෙන්නේ. ප්‍රඥාව පදනම් වුණාම විතරාග විත දෝෂී විත මොහි තත්වයක් තමා හිතේ පහළ වෙන්නේ. ඒ නිසා නිවන් දකින්ට අවශ්‍ය වෙන්නේ රාග දෝෂ මොහ දුරු වූ චිත්ත ස්වරූපයක්. ඒ කියන්නේ රාග දෝෂ මොහ රහිතව දැනෙන තත්වයක් වර්ධනය කරගත්ත සිතකටයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරන්ගෙන් බාහ්‍ය සූත්‍රයේදී බාහ්‍ය සූත්‍රයේ තියෙන කුද්දිකාය පළවෙනි කාණ්ඩේ 142 පිටුවේ 144 පිටුවේදී සඳහන් වෙනවා නිවන් දකින්න කෙටිව මග ආපු බාහ්‍ය තාපතරි බුදුහාඳුරු දුන්න උත්තරේ. දිට්ටේ දිට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා බුදුහාඳුරු දේශනා කළේ. එයි කියවෙන්නේ දැනදේ දැනමින් ඉන්න. දැනදේ දැනමින් ඉන්නවා කියන්නේ හිතන්නේ නැතුව ඉන්නවා. හිතන්නේ ඥානය අවදි වුණාම. ඥානය කියන්නේ පරණ මතසටහන්. ඒ පරණ හුරුව උඩ තමා අපි හිතන්නේ. පරණ මතසටහන් කියන්නේ මැරිච්ච අතීතය ලබාපු අතීතයේදී ලබාපු අත්දැකීම්. හිතනකොට ඒ අතීත අත්දැකීම් පදනම් කරගෙනයි හිත අනාගතයේ නූපන්න අනාගතයට ප්‍රක්ෂේපණය වෙන්නේ. මතක සටහන් තියෙන්නේ මැරිච්ච අතීතයට සම්බන්ධක වෙලා. බලාපොරොත්තු ඇති වෙන්නේ නූපන් අනාගතය සම්බන්ධ කරගෙන. බලාපොරොත්තුවක් ඇති වෙනවා කියලා කියන්නේ අපේක්ෂාවක් ඇති වෙනවා. ලෝභයක් ඇති වෙනවා. ලෝභයක් ඇති වෙන්නේ කැමැත්තක් පදනම් කරගෙන. කැමැත්තක් ඇති වෙන්නේ මෝහයක් පදනම් කරගෙන. මෝහය කියන්නේ ඇත්ත ඇති සත්‍ය නොදැනයි යමකට අපි කැමති වෙන්නේ. කැමති වෙනවා විතරක් නෙවෙයි අකමැති වෙන්නේ ඇත්ත ඇති සත්‍ය පදනම් කරගන්නයි. දැනෙන්නේ නැතුවයි. ඇත්ත ඇති සත්‍ය නොදැනලා කවුරුත් මෝහය කියන්නේ. ඒ මොහය මුල් කරගෙනයි රාග කියන කැමැත්තත් දෝෂ කියන අකමැත්තත් හිතේ ඇති වෙන්නේ. ඒ රාග දෝෂ මොහ කියන ධර්ම තුන බොහෝ විට බොහෝ දෙනෙක් තුළ වංචනික ධර්ම වශයෙන් ක්‍රියා වෙනවා. කියන්නේ විස්තරාගෙන රාග දෝෂ මොහ වැඩ කරන්න පුළුවන්.
බුදුහාඳුරු දේශනා කර විදියට නිවන් දකින මාර්ගය කියල කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ බ්‍රහ්ම විහරණය. සුගත විනය සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකම සඳහන් වෙන විදියට සෑම බුදුවරයෙක්ම ලෝකයට දේශනා කරන්නේ බ්‍රහ්මචරියන්. බ්‍රහ්ම ඇසීම. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ධර්ම තමයි සත්‍යයන් තුළ තහවුරු කරන්න බුදුහාඳුරුව කටයුතු කරන්න. බුදුවරු කටයුතු කරන්න. ඒ විදිහට මෙත්තා, කරුණා, මුදිතා පහළ වුණාම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට රාගය මෛත්‍රී වශයෙන් විචාරාගෙන ඉන්න පුළුවන්. කෙනෙක්ට සැප ලබා දෙන්න, කෙනෙක් සුවපත් කරන්න ඕනේ කියන හැඟීමේ තියෙන මෛත්‍රිය. ඒ වගේම එතන තියෙනවා රාගය. තව කෙනෙක් දුක් විඳිනකොට එයාව සැපවත් කරන්න හිතෙන ගතිය තියෙන්නේ, සැපවත් කරන්න ඕනේ කියන ඕනෑකමක් අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඇති වෙන්නේ රාගය නිසා, කැමැත්ත නිසා අකමැත්ත පදනම් කරනවා. කැමැත්ත කියන්නේ ද්වේෂය, දෝෂය. කෙනෙක් දුක් විඳිනවා අකමැති. දුක් විඳිනවට අකමැත්ත පහළ වෙන්න පුළුවන් කරුණා වශයෙන්. සපවත් කරන කැමැත්ත පහළ වෙන්න පුළුවන් මෛත්‍රිය වශයෙන්. දුකින් මුදවන තියෙන කැමැත්ත පහළ වෙන්න පුළුවන් කරුණා වශයෙන්. ඒ දෙකෙන්ම හිතට සතුටක් ලැබෙන්න පුළුවන්. මුදිතාව කියලා මං හොඳ දෙයක් කරනවා කියන හැඟීමෙන්. ඒ වුණාට එතන උපේක්ඛා කියන උපේක්ෂාව නෑ. යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. මොකද බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මෛත්‍රියෙන් බලාපොරොත්තු වෙනවා, කෙනෙක් සපවත් කරන අරමුණ ඉටු කරගන්න. කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා, කෙනෙක් දුකින් මුදවන්න තියෙන අරමුණ ඉටු කරගන්න. කිසියම් අරමුණක් ඉටු කරගන්න අදහස් කරනවා නම් එතන මමත්වය තියෙනවා. මමත්වය තියාගෙන, කැමැත්ත තියාගෙන, අකමැත්ත තියාගෙන, ඇත්තෙන්න දෙන්න මොලාවෙන ඇති මෝහය තියාගෙන නිවන් දකින්න බෑ. ඒ නිසා අනුන්ගේ දුක දැනුණත්, අනුන්ගේ සැපත ඇති කරන ඕනකම ඇති වුණත්, එය ප්‍රඥා පාදක පාලන වුණු ප්‍රඥාව තියෙනකොට රාග, දෝෂ, මෝහ වැඩි කරන්නේ නැහැ. ඒ මොකද ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටි දැනෙන්න පුළුවන් ශක්තියක්. ඇත්ත ඇති සැටි දැනුණාම මෝහය කියන එක වැඩ කරන්නේ නැහැ. මෝහය කියන්නේ ඇත්ත ඇත්තටිය නොදැන්නකම, නොපෙන්නකම. ඒ මෝහය පදනම් කරගෙන තමා රාග, දෝෂ කියන චිත්ත සූරපත් පහළ වෙන්නේ. නිවන් දකින්න නම් හිත විතරාගි වෙන්න ඕන, විත දෝෂී වෙන්න, විත මෝහී වෙන්න ඕන. නිබ්බාන කියන සත්‍ය බුදුහාඳුරෝ අර්ථ විග්‍රහ කරන්නේ නිබ්බාන සූත්‍රයේදී රාගක්කය, දෝෂක්කය, මෝහක්කය ඉදං මුච්චති නිබ්බානම් කියලා. අන්නේ වගේ සිතකින් තමා සැබෑ දැනෙන ගතිය ඇති වෙන්නේ. ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය වන සීලයත් විඥානවන්ත කමනෙත් නමැති දැනෙන ගතිය නිසා වර්ධනය වෙන්න පුළුවන්. ඒ දැනෙන ගතිය තියෙනවා. ඒකට කියන්නේ අපි සංවේදීතාවය කියලා, ඉංග්‍රීසි කියන සෙන්සිටිවිටි කියලා. දැනෙන ගතිය තියෙනවා නම්
කිසිම කෙනෙක්ගෙන් කිසිම වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ. ධානකසගත පංච සීලයේම ආරක්ෂාව ඉන්නේ. සතෙක් මරන්න බෑ. ඒ සතා මරණකොට ඇති වෙන දුක තමන්ට දැනෙනවා. සංවේදී කෙනෙකුට බෑ සතුන් මරන්න. සංවේදී කෙනෙකුට බෑ තව කෙනෙක්ගේ දේවල් හොරකම් කරන්න. සංවේදී කෙනෙකුට බෑ පරදා කර්මේ යෙදෙන්න, පරදාර්ථයේ යෙදෙන්න. සංවේදී කෙනෙකුට බෑ බුරු කියලා තව කෙනෙක් රවට්ටන්න, මුසාවාදීන් වළකින්න. එයින් පැහැදිලි වෙනවා. ඒ වගේම සංවේදී කෙනෙකුට බෑ රාමෙල පානය කළා, කුඩු ගහලා තමාගේ සෞඛ්‍යයන් දෙති කරගෙන අනුන්ට කරදරයක් වශයෙන් හැසිරෙන්න තත්ත්වයකට පත් වෙන්න. එයින් කියවෙන්නේ දැනෙන හිත කියන සංවේදීතාවයේ තියෙනකොට ඉබේම සිල් රැකෙනවා. ඉබේම සිල් රැකෙනවා විතරක් නෙවෙයි, ඉබේම භාවනා කරනවා. භාවනා කියන්නේ හිත සමාධිගත කිරීම. සමාධිගත හිතක් කියන්නේ දැනන දේ දැනමින් ඉන්න හිතක්, ඒ වගේ හිතන්නේ නැති හිතක්. දැනන දේ ගැන හිතන්නේ රාගය, දෝෂය, මෝහය පදනම් කරගෙන. දැනන දේ දැනමින් ඉන්න කියලයි කලින් සඳහන් කළ කුතුකින කාය පළවෙනි කාණ්ඩේ බාහ්‍ය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශන කළේ. නිවන් දකින තියෙන කිසි මාර්ගයේ ඉන්ද්‍රියන්ට දැනෙන දේවල් දැනෙමින් ඉන්න කියන එක. ඒ දැනෙමින් ඉන්න පුළුවන් වෙන්නේ දැනෙන හිතට. ඒ දැනෙන හිත දූෂණය පුළුවන් දැනෙන දේවල් වලින්. දැනෙන දේවල් කියන්නේ අතීත අත්දැකීම්, මැරිච්ච අතීතයේ අත්දැකීම්. දැනෙන දේ තියෙන අතීතයට අයිති දෙයක් වශයෙන් නෙවෙයි. දැන් දැනුවයි කියලා කියන්නේ දැන් දැනෙනවා. මතක් වෙනවා කියන්නේ අතීතය මතක් වෙනවා. මෙතන තියෙන මතක් වීමක් නේ වර්තමාන මොහොත ඇත්ත සත්‍යය දැනෙනවා. අන්න ඒක තමයි නියම දැනන ගතිය. ඒ නියම දැනන ගතිය වර්ධනය වීම තමයි භාවනාව කරන්නේ. මම කලින් කිව්වා භාවනාව කියලා කියන්නේ දැන දේ දැනමින් ඉඳි බුදුහාඳුරු කිව්වට ඒකයි. සමාධිස්ථයක් කරගෙන දැන්න දේ දැනමින් ඉන්න පුළුවන් කිතා. ඒ වුණාට නිවන සාක්ෂාත් වෙන්නේ හිතේ තියෙන දැනන ගතියක් නැතුණාම. ඒ කියන්නේ නිවන් සෝය කියලා කියන්නේ සුඛං යදෙත්ත වේදයිතං කියලා නිබ්බාන්සක සූත්‍රයේදී. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි කාණ්ඩේ 476 පිටුවේ. පරම සුවය නැමැති නිවනයි කියලා කියන්නේ දැනෙන දෙයක් නෙවෙයි. ඒකයි බයිසුත්‍රිදී නිවන හඳුනන අතක්කාවචරං කියලා කියන්නේ. අතක්කාවචරං කියන එක පුදුගිනිකායේ අරහන්තුවක් ගේ සඳහන් කරනවා. ඒ රහතන් වහන්සේලාට දැනෙන්නේ නිවන සුඤ්ඤත අනිමිත්ත වශයෙන්. හිස් බාක් දැනෙන මොකක්වත් නැහැ. ඒ නොදැනෙන තත්වය හිස් බව දැනෙන එකත් සමාධියක්. ඒකට කියන අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධියේ මිදිලා සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සම්බෙදෙනවා. තම නිවන සාක්ෂාත් වෙනවා. අන්නේ දෙකට දැනෙන ගතියත් නිරුද්ධ වෙනවා. දැනෙන ගතිය නිවන් දැකීම දක්වා වර්ධනය විය යුතු ලක්ෂණයක්. ඒ දැනෙන ගතිය තියෙන්නේ අපේ ඉන්ද්‍රියන්ට. දැන දේවල් ගැන හිතන්නේ හිතේ. දැන දේවල් දැනීමෙන් විතරක් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාව හවුදිනකොට.
ඒ ප්‍රඥාව ප්‍රඥාවන්තකම එකක්, ඥානවන්තකම තව එකක්. ප්‍රඥාවන්තකම තියෙනවා විඥානවන්තකම. ඥානවන්ත කියල ඥානය කියලගෙන පිටින් දැනගන්න දේවල්. ඉන්ද්‍රිය ගෝචර ඒවයි. ඒවට කියන්නේ ඉන්ද්‍රිය ඥානය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා සෙන්සරි පර්සෙප්ෂන් කියලා. ප්‍රඥාව කියන්නේ අතීන්ද්‍රිය ඥානයක්. ඒකට කියන්නේ අන්තර්ඥානය කියලා සිංහලෙන්. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සයිට් කියලා. ඇතුලේ දැනෙනවා, ඇත්ත දැනෙනවා. ප්‍රඥාව කියන්නේ අන්‍ය වගේ තත්ත්වයක්. කළ යුත්තේ නොකළ යුත්තේ දැනෙනවා. ඒ දැනෙන ගතිය සාමාන්‍ය සත්තුන්ට පවතිනවා. සත්තුට දැනෙනවා තමන්ගේ අසනීපට මෙන්න මේ ඖෂධ හොඳයි කියලා, මෙන්න මේ කොළවර හොඳයි කියලා. බලල් බලයවාරි හදනවා, කුප්පමිනිය මුල් ගල්වල කනවා, හපනවා. වඩුකුරුල අසන කූඩු හදන්නේ දැනගෙන නෙවෙයි, ඥානයෙන් නෙවෙයි, විඥානයෙන් දැනිලා. මාළු පීනන්නේ කවකින්වත් දැනගෙන නෙවෙයි, විඥානයෙන් දැනෙන ගතියෙන්. කුරුල්ල පියාඹන්නේ කවකින්වත් ඉගෙනගෙන නෙවෙයි, දැනිලා. සත්තුන්ටත් ඒ දැනෙන ගතිය තියෙනවා, අපිටත් ඒ දැනෙන ගතිය තියෙනවා. දැනෙන ගතිය දැනෙන ගතියට සම්බන්ධ කරාම, ඥානයට සම්බන්ධ කරන්නේ නැතුව. රාග දෝෂ මොහ වලට සම්බන්ධ කරගන්නේ නැතුව. විතරාගී විත දෝෂී විත මොහයි හිතකින් දැනනවා නම්, ඒ දැන හිතේ තියෙනවා සැබෑ මෛත්‍රිය, සැබෑ කරුණාව, සැබෑ මුදිතාව, සැබෑ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. සුභාධර්මයේ හැම ක්‍රියාවක්ම කෙරෙන්නේ කිසිම අපේක්ෂාවක් නැතුව, බලාපොරොත්තුවක් නැතුව. හිර අපට එළිය දෙන්නේ, උණුසුම දෙන්නේ අපෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ. වලාකුළු අපිට වැස්ස දෙන්නේ අපෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ. උලඟ වල්ලු වලාකුළු තල්ලු කරගෙන රටවත් මැද්දට එන්නේ මොකද බලාපොරොත්තු වෙන්නේ. ගස් කොළන් අපිට ඔක්සිජන් වාය හදන්නලා දෙන්නේ අපෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ. අපි පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව, විෂ වායුව උරාගන්නේ මොකද බලාපොරොත්තු වෙන්නේ. ඒ තුල වැඩ කරන්නේ සංවේදීතාවය. දැනෙනවා, දැනිලායි ක්‍රියා කරන්නේ. බලාපොරොත්තුවක් රහිත උපේක්ෂා සහගතවයි ක්‍රියා කරන්නේ. ඒක නිසා ආත්ම ලාභයක් අපේක්ෂා නොකර දැනෙන ගතියෙන් ගුණ යහපත් වෙන එක. ගුණ යහපත්කම් මං කලින් කිව්වා, වංචනික ධර්මයක් වශයෙන් එන්න පුළුවන්. මෛත්‍රී, කරුණා, මුදිතාව වශයෙන් වැඩ කරන්න පුළුවන්. රාග දෝෂ මොහ, රාග දෝෂ මොහෝලින් තොර තත්ත්වයේ තමා ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා පාදක දැනෙන ගතිය තමා කවදාරි නිවන් දකින උපකාර වෙන්නේ. ඒ උපකාර වෙන දැනෙන ගතිය තමා අපි සංවිතාවේ කියන්නේ. මම කලින් කිව්වා ඒ දැනෙන ගතිය ප්‍රඥා පාදක කරගෙන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොහය පාදක කරගෙන ඇති වෙන්න පුළුවන්. මොහය පාදක වුණාම වැඩ කරනවා ලෝභය, ද්වේෂය, කැමැත්ත, අකමැත්ත වැඩ කරනවා. ප්‍රඥා පාදක වුණාම කැමැත්ත, අකමැත්ත වැඩි වෙන්නේ නැහැ. නුවණින් දැනනවා කළ යුත්තේ මේකයි, නොකළ යුත්තේ මේකයි කියලා. ඒවා සිද්ධ වෙනවා. ඒ නිරායාසයෙන් සිද්ධ වෙනවා. ආයාසක් කරනකොට, පිංකම් කරනකොට අපේක්ෂාවක් ඇතුව පිංකම් කරන්න. මතු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන. කුසල කියන්නේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන ක්‍රියාවක්. පිං කෙරෙනවා.
පින් කරනවා කුසල් කෙරෙනවා. දැන ගතිය කරන දෙයක් නෙවෙයි කිරණ දෙයක්. දන්නවා කියන්නේ දැනගන්නවායි කියන්නේ කරනවා. දැනනවා කියන්නේ කෙරෙනවා. හැබැයි ඒ කෙරෙනකොට ඒකට සම්බන්ධ වෙන බල මොහය එහෙම නැත්නම් ප්‍රඥාව. ප්‍රඥාව සම්බන්ධ වෙච්ච දැනගතිය නැති සංවිතාවය තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. භාවනායෙන් කරන්නේ අන්නේ දැනගතිය වර්ධනය කරන එක. හැම ධ්‍යානයකම කරන එකයි. මුල් ධ්‍යාන තියෙන කාමාවචර ධ්‍යානය. දැනෙනවා දැනෙන දේවල් කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. හැබැයි ඒවා දැනෙමින් ඉන්නවා. ඊට පස්සේ හිතපත් වෙන රූපාවචර. රූපණේ තියෙනවා. රූප තියෙනවා චිත්‍රූප. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප, ධම්ම රූප දැනෙනවා. ඊළඟට අරූපාවචර ධ්‍යාන වලට හිතපත් වෙනවා. රූපණයක් නැහැ. රූප දැනෙන්නේ නැහැ. හිස් බව දැනෙනවා. විඥානං ඡායතනි කියලා කියන්නේ අරූපාවචර ධ්‍යානයක්. හිස් බව දැනෙනවා. විඥානන්තය කියන්නේ දැනෙන බව දැනෙනවා. හැබැයි දැනෙන දෙයක් දැනෙන්නේ නැහැ. අඥායතනි කියලා කියන්නේ මොනවද දැනෙන්නේ කියලා හිතාගන්න බෑ. දැනෙනවද නැද්ද කියන එක හරියට හිතාගන්න බෑ. ඒ මොකද්ද කියලා හිතාගන්න බෑ. අකිච්ච කියලා කියන්නේ. නේව සංඥා නාසංඥායතන කියන්නේ දැනෙනවද නැද්ද කියලා කියන බැරි තත්ත්වයක් ඇති වෙනවා. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ කිසිම නිමිත්තක් නැහැ. නිමිත්තක් නොදැනෙන ගතිය දැනෙනවා. සංඥා වේදයිති නිරෝධ සමාපත්තිය දක්වා භාවනා දිනනකොට කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වේ තමයි නිබ්බාන කියලා කියන්නේ. ඒ තත්ත්වයට හිතපත් වෙන්නේ දැනෙන හිත ක්‍රමක්‍රමයෙන් භාවනා මාර්ගයෙන් වර්ධනය වෙලා දියුණු වෙලා. දැනෙන ගතිය නොදැනෙන ගතියට පත් වෙලා. ඒ ගතිය තහවුරු වෙන්නේ නිවන් දැක්කාම නෙවෙයි. නිවන් දැක්කත් දැනෙන ගතිය ඉතුරු වෙනවා. පිරුණා පෑම දැනෙන ගතිය නැති වෙනවා. දැනෙන්නේ ඉන්ද්‍රියන්ට. ඉන්ද්‍රියන් සහිත සිරුර මැරුණාම, ඉන්ද්‍රියන් නිරුද්ධ වුණාම දැනෙන ගතිය සදහටම නිරුද්ධ වෙනවා. එතෙක් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ දැනෙන ගතිය උපකාර කරගෙන.